ආරෝග්‍යමත් සුවපත් යහපත් ජීවිතයක් වෙනුවෙන් ආයුරහස් අයබෝවන් ආයුරහස් අපි පටන් ගත්තෙම ඔබ ඉතාමත් සතුටින් නිරෝගිමත්ව ජීවත් වෙනවා දකින්න අපි කැමති නිසා. ඉතින් ඒ නිසාම ආයුරහස් වල ප්‍රධාන පියවරක් හැටියට අපි යෝග ගැන කතා කරන්න කල්පනා කරා. දැන් අපි සෑහෙන ප්‍රමාණයක් යෝගාසන කතා කරලා තියෙන්නේ. ඉතින් අදත් ලෑස්ති වෙන්නේ තවත් ඒ වගේ ඔබේ ජීවිතයට අතිශයින්ම වැදගත් වෙන යෝගාසනයක් පිළිබඳව කතා කරන්න. ඉතින් ඒ ගැන තොරතුරු දැනගන්න මම අද තමිලට එන්න කිව්වා. අමිල අයිබෝන්. අයිබෝන් ශාලිකා. සෙත්පින් යෝගායතන යෝගාචාර්ය අමිල විජේරත්න. ඉතින් අද අපි කතා කළ යුතුයි කියලා මම කල්පනා කරනවා මේ නමේ ආතරයිටිස් ගැන. මොකද ආතරයිටිස් කියන ප්‍රශ්නේ අද සමාජයේ හුඟදෙනෙකුට තියෙන සමහර වෙලාවට ඉතාමත් අඩු වයසේ, ඒ කියන්නේ දරුවන්ට පවා ආතරයිටිස් වැළඳෙනවා අපි දැකලා තියෙනවා. අපි රෝග ලක්ෂණ හැටියට මතු පිටින් දකිනකොට අපි දකිනවා මේ අතපය ටිකක් ඇඹරිලා, අතපය හකුලවන්න බැරි වෙනවා, ඒ විදිහට එක එක දේවල් සිද්ධ වෙනවා. මේ දේවල් මූලික වෛද්‍ය පරීක්ෂණ වලින් හඳුනා ගන්න පුළුවන්. අපි ඒ බටහිර වෛද්‍ය ඒ ප්‍රතිකාර ගැන කතා කළොත්. කොහොම නමුත් යෝග කියලා කියන්නේ අපේ මුළු ජීවිතයම සුවපත් කරන ඉතාමත් හොඳ ජීවිතයට ඇතුළත් කරගත යුතු දෙයක්. ප්‍රායෝගිකව අත්දැක බැලිය යුතු දෙයක්. මොනවද අමිලට කියන්න තියෙන්නේ යෝග සම්බන්ධ කරලා මේ ආතරයිටිස් සම්බන්ධව? ශාලිකා මම කියන්නේ තම පොඩි පුද්ගලයෙක්නේ. මම කියනට වඩා ආතරයිටිස් පිළිබඳව හොඳ ආතරයිටිස් සහ යෝග කියන දෙක පිළිබඳව ගැඹුරින්ම පර්යේෂණ මට්ටමෙන්ම ගණදුණු කරපු පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඉන්නේ ජෝන් හොප්කින්ස් ආතරයිටිස් සෙන්ටර් එකේ. ඔවුන් විසින්ම කිව්වා යෝග වගේ දෙයක් අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඉතාමත් ඉක්මනින් ආතරයිටිස් වලින් මිදෙන්න අවශ්‍ය කායික පසුබිමක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ආතරයිටිස් හැදිච්ච කෙනෙක්ට ඉක්මනින් සුවපත් කරගන්නද, එහෙම නැත්නම් ජීවිතේ පුරාවටම ආතරයිටිස් වගේ රෝගයකට ගොදුරු නොවී ඉන්නද? නෑ, ජීවිතේ පුරාවටම ගොදුරු නොවී ඉන්නවයි කියලා කතාවක් නෑ ශාලිකා. නමුත් මේ මොහොතේ පීඩා විඳින යම් තත්ත්වයක් තිබෙනවා නම් ඒ තත්ත්වයෙන් මිදිලා සුවපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. මොකද ආතරයිටිස් කියන ව්‍යාධිය මතුවෙන ප්‍රධාන වශයෙන් බලපානවා ඉමුන් සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ මැට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය, අපි සමහරක් වෙලාවට පරිවෘත්තීය ක්‍රියාවලියේ බලපෑමත් එක තියෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි පාරිසරික සාධකත් බලපානවා ශාලිකා. පාරිසරික සාධක කියලා මම අර්ථවත් කරන්නේ බොහෝ වෙලාවට අධි ස්ථූලතාවයෙන් පෙළෙනවා නම් වෙනි පුද්ගලයාට ආතරයිටිස් වගේ දේවල් එන්න තියෙන ප්‍රවණතාවයන් වැඩි. ඒ විතරක්ම නොවේ එකම ක්‍රියාකාරකම රෙපිටිටිව් ඇක්ෂන් එකක එකම සන්ධියක් අපි හිතමු බෝල දාන කෙනෙක් කියලා. දැන් ක්‍රිකට කෙනෙක්ගේ බෝල දාන කෙනෙක්ගේ නම් එකම විදියකට මේ ජොයින්ට් එක කොයිලාවෙත් මූව් වෙනවා සිද්ධ වෙනකොට මෙහෙ එන්න පුළුවන් තියෙන පොසිබිලිටි එක වැඩි. ප්‍රවණතාවය වැඩි. ඒ වගේම තමයි අනිකුත් වෘත්තීන් වලත් එකම සන්ධියක් වැඩිපුර ව්‍යායාමයට ලක් වෙනවා, වැඩි ක්‍රියාකාරීත්වයට ලක් වෙනවා නම් එන්න තියෙන ආතරයිටිස් මතුවෙන තියෙන ප්‍රවණතාවය වැඩි කියලා කියනවා. මොකද ඒවයි සන්ධිය ගෙවීමකට ලක් වෙන තියෙන ලක් වෙලා කාටිලේජ් වල ක්‍රියාකාරීත්වයෙන් අඩුපණ වීමට ලක් වීම හරහා. එතකොට තව එකක් සිද්ධ වෙන්න පුළුවන්, ඔය වැඩිපුර එක වගේම මුකුත්ම නොකර හිටියමත් කිසිම දෙයක් නොකර හිටියමත් ඔය ක්‍රියාකාරීත්වය ලක්ෙන පුළුවන්. මගේ උදාහරණයක් ලෙස ගත්තොත් එක කාන්තාවක් ආව පන්තියකට. මගේ පන්තියකට ආපු වෙලාවේ එතුමියගේ ගෙදර අතරපයට සේවකයන් ඉන්නවා. ඉතින් කිසිම වැඩක් කරන්නේ නැහැ. මම එතුමියට දීපු දේ තමයි ගෙදර ගිහිල්ලා පොල් මිරිකන්න කිව්වේ. ඇඟිලි එහෙම පැත්තකට ඇඹරිලා ඒ වෙලාව තිබුණේ. ගෙදර ගිහිල්ලා කිව්වා මං කෝ පොල් මිරිකන්න. තමන්ගේ මං අහුව පොඩි දරුවෙක් ගෙදර ඉන්නවද කියලා. දුවගේ පුතා ඉන්නව කියලා කිව්වා. මං කෝ දුවගේ පුතා ගෙදර ඉන්නව නම් පුතත් එක්ක ගෙදර ගිහිල්ලා මැටි අනන්න කියලා. එතකොට මට උමනාව තුනේ ඇත්තටම මම දැනගත්ත ගෙදර සර්වන්ට්ලා ඉන්නවා මෙයාගේ අතපයින් වැඩක් ගන්න නැහැ. ඒ නිසා මට උමනාව තුනා එයාගේ මේ සන්ධින්වල ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න අවශ්‍ය ව්‍යායාම ටිකක්. මෙයා සති දෙකයි මට ඇවිල්ලා දැන් කියනවා ඩොක්ටර්ස්ලා පවා පුදුම වුණා එකපාරට ආතරයිටිස් කවුන්ට් එක ගොඩක් අඩු වෙලා තියෙනවා කියලා. මොකක්වත් නෙමෙයි ශාලිකා, ඩේ බයි ඩේ අපි කරන දෛනික ජීවිතයේදී අපි කරන ක්‍රියාකාරකම් වලදී රෙපිටිටිව් ඇක්ෂන් එකක නොපිහිටා ශරීරයේ සියලුම සන්ධින්වල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න ඉඩ ලබා දෙනවා නම් මේවා මගහැරෙන අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් යෝගවල කරන හැම ක්‍රියාකාරකමක්ම මේ සියලුම සන්ධින්ගේ ක්‍රියාකාරීත්වයට උපකාරී වෙන විදිහට තමයි තියෙන්නේ. එක සන්ධියක් වැඩිපුර අවධානය යොමු කරන ව්‍යායාමයක් නෙමෙයි. ඒ නිසා බොහෝ ව්‍යායාම තියෙනවා උදාහරණ ලෙස වෙන්නනවා. හරි. එතකොට අමිලාද අපි මේ
ඇත්තරම සමස්තයක් විදිහට ගත්තාම අමිල කියන විදිහට යෝග හැම ආසනයක්ම මේ කියන ආතරයිටිස් රෝගයෙන් මිදෙන්න ඔබට හොඳම දෙයක් කියලා තමයි අමිල පැහැදිලි කරන්නේ. අමිල එතකොට අද අපි විශේෂයෙන්ම පුහුණු කරලා මෙතනදී පෙන්වන්නේ මොකක්ද මේ ආතරයිටිස් සඳහා සුදුසු යෝග ආසන හැටියට. ශාලිකා මම යෝග ආසන යෝගවලම තියෙන දේවල් ටිකක් තමයි මම පෙන්වන්න යන්නේ. නමුත් බොහෝ වෙලාවට මිනිස්සු යෝග පන්තියකට පවා යන්න මැලි වෙනවා. මේ හන්දි වේදනාවන් නිසා හරියට වාඩි වෙන්න බෑ. ඔව් කොන්දේ අමාරු වෙනවා. නෑ කියන්නේ ප්‍රධාන වශයෙන් දණහිස් වේදනාවනේ ආතරයිටිස් කියලා ගොඩක් වෙලාවට මතු කරගෙන ඉන්නේ. එතකොට දණහිස් දෙක බිම තියන්න බෑ අධික වේදනයි. ඊට පස්සේ මේ මැණික් කටු බිම තියන්න බෑ අධික වේදනයි. මෙන්න මේවයි මගහැර ගන්න මේවාට ප්‍රවිෂ්ඨ වීමට පහසු ක්‍රමවේදයන් කීපයක් කියලා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒවා යෝගවලම තියෙනවා. නමුත් අර ඕනෑම පන්තියකට ගිහිල්ලා ඕනෑම යෝගාසනයක් කරන්න පුළුවන් කෙනෙක්ට ඒ ආසනවලට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් තමන් බිම ඉඳගන්නකොට ආරක්ෂිතව බිම ඉඳගන්නේ කොහොමද? එහෙම නැත්නම් ආසනවලට ප්‍රවිෂ්ඨ වෙනකොට තමන්ගේ සන්ධීන් ආරක්ෂිත ලෙස ඒවත් සමග බද්ධ කරලා තියාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි එහෙනම් මුලින්ම බලමු කොහොමද දැන් තමන්ගේ ශරීරයේ තියෙනා වූ මේ ඒ සහනදායි බව මුලින්ම ඇති කරගන්නේ කොහොමද කියලා. යෝග ආසනයක් පුහුණු කරන්න උනත් ඒ ඇඟේ තියෙන අපිට තියෙන මේ අතපය වලින් මේ ජොයින්ට්ස් වලින් සන්ධි වලින් අපිට සපෝට් එකක් ආවේ නැත්නම් අපිට එපා වෙනවනේ කරන්න. දැන් එහෙමනම් මේ අමිල කරන්න හදන්නේ එහෙම නැතුව හොඳ පරිසරයක් ඇඟ ඇතුලෙන්ම අපිට හදා ගන්න. අපි බලමු ඊට යමු වෙලා. මම දැන් තරණි ලවා ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක්ම මේ නී ආතරයිටිස් තියෙන අය ගොඩක් වෙලාවට පසුගාමී වෙන තැනක් තමයි යෝග පන්තියකට එහෙම නැත්නම් වෙනත කිසියම් මු තැනකට යන්න විදියක් නැහැ තමන්ගේ දණ හිස බිම තියලා වාඩි වෙන්න අමාරුයි ඒ කියන ගොඩාක් ගැටලුකාරී තත්ත්වයන් මත පීඩා විඳින නිසා ඔවුන් පසුගාමී වෙනවා. ඒ නිසා එන්න ඒ සඳහා ක්‍රමවේදයක් ඔබට සරල ක්‍රමවේදයක් කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු එක තරණි කොහොමද කරන්නේ කියලා. මේ සඳහා අපි මෙතෙන්දී යෝග ඡාය එකක් භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව පොඩි තව ට්‍රැවලින් යෝග මැට් එකක් භාවිතා කරලා තිනවා. ඔයාලට පුළුවන් යෝග ඡාය එකක් නැත්තම් බිත්තියක් ළඟ තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ලොකු ටවල් එකක් භාවිතා කරන්න පුළුවන්. මේ තරණිගේ ක්‍රමවේදයන් දෙකටම භාවිතා කරලා ඉවරලා පුහුණුව කරන්න පුළුවන්. මුලින්ම කරන්නේ ඉස්සෙල්ලම තමන්ගේ මේ ඡාය එක ඉස්සරහින් හොඳට හිටගන්න. හිටගෙන ඉවර වෙලා ඊට පස්සේ කකුල් දෙක දණිස් දෙක චුට්ටක් නමලා පහලට යන ගමන් අත් දෙක තියනවා තමන්ගේ මේ යෝග ඡාය එකේ. ඊට පස්සේ අත් දෙකට තමයි බර දෙන්නේ. අත් දෙකට බර දීලා හෙමීට කකුල් දෙක නවලා දණහිස බිම තියන්නේ නැතුව හෙමීට තමන්ගේ නිතඹ මාංශ පේශීන් බිම තියලා තමයි වාඩි වෙන්නේ. එතකොට පහසුවෙන් ඔබට වාඩි වෙන්න පුළුවන්. මොකද ඔබේ ශාරීරික බර තියෙන්නේ දණහිස මත නෙමෙයි අත් දෙක මත තියාගෙනයි පහලට එන්නේ. ඊට පස්සේ ඔබ ඉහළට එන්නේ. මේක මම හඳුන්වා දීපු ඉරියව්වක් නෙමෙයි. ඇත්තට මම ඔබට මුලින්ම සඳහන් කරපු ජොන්ස් හොප්කින්ස් ආතරයිටිස් සෙන්ටර් එකෙන් වාඩි වෙන්න උගන්වපු ක්‍රමවේදයක් තමයි මම මේ ඔබට මේ මොහොතේ කියලා දෙන්නේ. ඉතින් මෙතන ඉවත් වෙනකොටත් එහෙමයි. පැත්තට හැරෙනවා. හැරිලා අත් දෙකට බර ගන්නවා. දණහිස බිම තියන්නෙම නැහැ. දණහිස බිම තියන්නෙම නැහැ. අත් දෙකට බර අරගෙන ඊට පස්සේ තමයි සෙමෙන් ශරීරය කෙලින් කරලා හිටගන්නේ. දෙවනුව මම ඔබට කියලා දෙන බලාපොරොත්තු වෙන්නේ මගේ අපි මෙතෙන්දී වැඩිපුර අවධානය යොමු කරන්නේ මේ නී ආතරයිටිස් පිළිබඳව නිසා ගොඩක් වෙලාවට මේ දණේ සන්ධිය තවදුරට පීඩනයේ ලක් දුර්වල වෙලා තිබෙනවා නම් ඒ දුර්වලත්වයෙන් මුග දුර්වල වෙලා තිබෙනවා නම් ඒ දුර්වලත්වයෙන් මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු යොදීම සඳහා කලවා මාංශ පේශිය සහ කෙණ්ඩා මාංශ පේශිය දෙක ශක්තිමත් කිරීම පදනම් කොටගත් අභ්‍යාසයක් ඔබට කියලා දෙන්න. මේකට වීරභද්‍රාසනය කියලා කියනවා යෝගවලට අනුව. අපි බලමු තරණි කොහොමද කරන්නේ කියන එක සම්බන්ධව මෙතෙන්දිත් අපි යෝග
යෝගචයයක් භාවිතා කළම තමයි ඒ ආධාරය කොටගෙනම තමයි කරන්නේ සාමාන්‍යයෙන් අපි පන්තියකදී කරන්නේ යෝගචය භාවිතා කිරීමකින් තොරව නමුත් ආතරයිටිස් තියෙන කෙනෙක්ට ගොඩක් වෙලා එවැනි යෝගචය භාවිතා කිරීමෙන් තොරව කරන එක ඊතරම් යෝග්‍ය නොවන නිසා මම ඔබට අවබෝධය ලබා ගැනීම උදෙසාම යෝගචයයක් භාවිතා කරමින්ම පෙන්වන්නම් කොහොමද එවැනි අභ්‍යාසක නිරත වෙන්න පුළුවන් කියලා මේ විදිහට වාඩි වෙනවා වාඩි වෙලා ඉවර වෙලා तमंगे दकुन ककुल पिटिपसर दिगारेना एक ककुल पिटिपसर दिगारेना दिगारला दें ओबट पेनवे तरणीगे एक ककुल तेने पुटुव मत होंदटम पुटुवे वाडुवेला इन्न वगे तेने अनिक ककुल पिटिपसट होंदट गिहिल तेने इडी पासे तरणी एंग होंदट केलिन तियागेन अद्देक मेतेन दि पिटिपसे दनहिस नमन्ने नतुव केलिन तियागेनम पिटिपसे विलुंब पिटिपसर तल्लु करन गमन पिटिपस विलुम पिटिपस तलू कर गमंग अद्देक हट दिपसट दिगेरला मोहताकिन इटिपस अद्देक सेमेन इहलटोसवनवा अद्देक सेमेन इहलटोसवनवा इहलटोसवल हट मोहताक एंग दिपसट अदिन्न देना दिपसिंग इहलट अदिन्न दील इन्न मेतन टीके खेटीट पास अभी करा मुखाक पुटुअटम समस्त बरदील इन्न नह मुख इटिपस अंगलाकमन चुट ටක් සෙමෙන් තමන්ගේ ශරීරේ චුට්ටක් ඉහලට ඔසවනවා වැඩි වෙලා ඉන්නේ නැහැ තප්පර පහක් විතර ඉඳලා ඊට පස්සේ ආපහු පුටුවට බර යොමු කරනවා ඊට පස්සේ ආපහු ඉහලට එනවා ආපහු ගන්නවා මෙන්න මේ ක්‍රියාදාමය තුල තමයි කලවා මාංශ පේශිය සහ කෙන්ඩා මාංශ පේශිය ශක්තිමත් කිරීමට ලක් කරන්නේ ඒ ශක්තිමත් කිරීම තුල තමයි ඔබගේ ධනේ සන්ධියට එන පීඩණය අඩු වීමට ලක් වෙන්නේ පීඩණය කියලා මෙතෙන්දී අදහස් කරන්නේ ගුරුත්වාකර්ෂණ සාපේක්ෂව අපි පොළොවට පහළට ඇදගෙන ඉන්නේ ඒ පොළොවට පහළට ඇදගෙන ඉඳීමේදී පීඩණය ලක් වෙන ප්‍රධාන සන්ධියක් තමයි අපේ ධනිස් සන්ධිය. එතෙන්දී අපේ කෙන්ඩා සහ කලවා මාංශ පේශී ශක්තිමත් නම් ධනිස් සන්ධියට එන පීඩණය අඩුයි. ඒ නිසා මේ තරණි කරන වගේ මේකම කරන්න පුළුවන් නම් තප්පර පහක් ඉන්නවා ඉඳලා ආපහු පොඩ රිලැක්ස් වෙනවා. පීඩණය අඩු කරගෙන ඉහිල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන 3-4 වතාවක් කරාට පස්සේ කකුල් දෙක මාරු කරනවා. මේකම අනිත් පැත්තට අද පහළට ඇවිල්ලා සැහැල්ලු වෙලා ඊට පස්සේ කකුල් දෙක මාරු කරනවා අනිත් පැත්තට ඉන්න වාඩි වෙන්න පුළුවන්. පිටිපස්සේ දණ හිස හොඳට කෙලින් තියෙන්න ඕන විලුඹ තල්ලු කරන ගම. පුටුවේ ආධාරය ලබා ගන්නවා හැබැයි ආධාරය මතම යැපෙන්නෙත් නැහැ. ආතරයිටිස් වල රෝග ලක්ෂණ හැටියට දැනෙන දේවල් තමයි ගොඩක් වෙලාවට තමන්ගේ ශාරීරික වේදනාව විශේෂයෙන්ම අස්ති ආශ්‍රිතව ඇති වෙන වේදනාවන් මේ දේවල් මුලින්ම වෙන වෙන රෝග ලක්ෂණ විදිහට දකින්නට ලැබෙනවා ඒ වගේම රුධිර පරීක්ෂාවක් කරගත්තට පස්සේ ආතරයිටිස් ද කියලා තහවුරු කරගන්න පුළුවන් මෙච්චර යන්නට කලින් ඇත්තටම ඔබ යෝගාභ්‍යාස වලට හුරු වෙච්ච කෙනෙක් නම් එබෙහි වෙච්ච කෙනෙක් නම් ඔබට මෙවැනි රෝගී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ නැහැ නමුත් දැන් ඉතින් රෝගයක් හැදුනට පස්සේ අපිට රෝගයටම ජීවිතේ බාර කරන්නත් බැහැනේ යම් යම් ක්‍රම ඔස්සේ හෝ ශාලිකාව ඔය කිව්ව එකට මට කියන්න ඕම නැයි මේක දැන් ඔයා කිව්වනේ මේ යෝග කිරීමට බැහැ වෙච්ච කෙනෙක් නම් මේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියලා ඒක ඔයා මම වගේ මේ ඉතම ප්‍රාථමිකයි නෙමේ කියන්නේ ඔහියෝ ස්ටේට් යුනිවර්සිටි එකේ ජේෂ්ඨ මහාචාර්ය ජැනිස් ස්කේල් කෝල්ට් කියන කතාවක් තමයි යෝග කියන්නේ අසාමාන්‍ය දර්ශනයක් අසාමාන්‍ය විද්‍යාවක් අසාමාන්‍ය ව්‍යායාම ක්‍රමවේදයක් මේ ක්‍රමවේදයේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් විස්මිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා ආවම වශයෙන් සතියකට දින දෙකක්වත් පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් බලාපොරොත්තු නොවෙච්ච විස්මිත ප්‍රතිඵල ජීවිතේ කරලා ළඟා කරගන්න පුළුවන් කියලා එතුමා කියනවා. ඔව්. ඒක ඉතින් මේ අභ්‍යාස වල යෙදිලා පුහුණු කරලම බලන්න ඕනේ ඒක ඔබ අත්විඳින්න ඕනේ. දැන් අමිල අපිට කියලා දුන්නා අස්ති වේදනාවක් තියෙනවා නම් වාඩි වෙන්න අමාරු නම් දණහිස් රිදෙනවා නම් මේ වගේ ප්‍රශ්න වලදී අපි යෝග කරන්න හදන කෙනෙක්ට යෝග ආසන වලට ප්‍රවිෂ්ඨ වීම සඳහා ක්‍රමේ ඔයා කියලා දුන්නා. දැන් එතකොට අමිල දැන් අර ඇඟිලි වලත් අපි විශේෂයෙන්ම ආතරයිටිස් කියලා ගොඩක් වෙලාවට දකින්නේ අපි ඡාය රූප වලින් දකින්නවනේ මේ ඇඟිලි ඇඹරිලා එහෙම තියෙනවා. අපි අන්න ආතරයිටිස් කියලා අපි කියනවා. ඉතින් මේ වගේ වෙලාවට අර ඔයා කිව්වනේ මේ පොල් මෙරිකන්න
මැටි මිරිකන්න ඊට අමතරව තව මොන හරි තියෙනවද ශාලිකා කරන්න පුළුවන් හොඳම දේවල් ටිකක් තමයි මම ඒ ඒක කිව්වේ තමයි සරලම දේවල් කාරණා ටිකක් ඊට අමතරව පුළුවන් සම්භාහණය කරන දේවල් ටිකක් කරන්න පුළුවන් හොඳට අත් දෙක උණුසුම් වෙන්න විදියට සම්මයම කළා තවල ඉවර වෙලා ඊට පස්සේ සම්භාහණය කිරීම කරන්න පුළුවන් යෝග වලින් කරන්න පුළුවන් දේවල් තමයි මණිබන්ධ චක්‍ර වගේ දේවල් මෙතනින් මේ කියන්නේ හිප් මෑක් මේ ප්‍රිස් රිස්ට් එක මෙතන වලලු මැණික් කටුව චලණය වෙන විදියට දේවල් හරි ගස්සන්න පුළුවන් ඊට පස්සේ ඇඟිලි මේ අඟුලි නමන වගේ දේවල් කරන්න පුළුවන් ඉතාම සරල ඒ දේවල් වගේ නිතර නිතර ව්‍යායාමයට ලක් වෙන්න කරන්න පුළුවන් නමුත් මේ දේම තමයි මම ඇත්තටම පොල් මිරිකීම හරහා බලාපොරොත්තු වෙන්නේ පොල් මිරිකනොටත් අපි කරන්නේ මොකද මේ කල්ල පුළුවන් තරම් මේක කරන ඒකෙදී අපි කල යුතු දෙයක් තමයි අසාමාන්‍ය ඒ කියන්නේ සාමාන්‍ය පොල් මිරිකම නෙමෙයි කරන්නේ හුදු ව්‍යායාමයක් කියලාම හිතලා පොල් මිරිකන සමහරක් වෙලාවට මම දැකලා තියෙන මේ ඇඟිල්ල තියලා පොල් ටික මෙහෙම තද කරනවා එතකොට මේ ඇඟිල්ල තියලා මේ තද කිරීම තුලත් මෙතන මේන ඊට විතරක් නෙමෙයි මේක පොල් ටික හොඳට නෑඹිලියට දාලා මේව කරනකොට මැනි මෙතන මැනික් කටුවෙම කැරගෙන විදියටම මේ කරන්නේ ඊට පස්සේ ඔව් අනිත් ඇඟිලි ටික ඇඹහිර වෙන විදියට මේ මේක තමයි වැදගත් වෙන්නේ ශාලිකා ඒ ව්‍යායාම ලක්වීම ගොඩක් වෙලාවට උපකාරී වෙන්න පුළුවන් අර සන්ධීන් වල තියෙන හිරවිලු ස්වභාවයන් නැවෙන්න දිගරන අඹහරු ස්වභාවයන් මගහරව ගන්න මොකද ඒක මම එහෙම කියලා කියන්නේ වෙනත් බාහිර තැනකට අවධානය යොමු කළ කරනට වඩා තමන්ගේ දෛනික ජීවිතයේ තියෙන ක්‍රියාකාරකමක් ඔස්සේම මේ දේ කරනකොට නොදුනත් මේ දේ කරනවා කරන්න පහසුයි. ඒ නිසා තමයි මම ඒක එදේ කිව්වේ. හැබැයි අපි දැන් හුරු වෙලා තියෙන දකුණුවත් වැඩිපුර භාවිතා කරන එක නම් මම කියන වම්මතත් ඒ විදිහටම භාවිතා කරන්න. දෙපැත්තම පොල් මිරිකන එක අත් දෙකෙන්ම කරන්න. එක අතකින් විතරක් නෙමෙයි පොල් මිරිකන අත් දෙකෙන්ම කරන්න. එතකොට පුළුවන් වෙයි අත්වල ඇඟිලිවල තියෙන ගැටලු කරරි තත්ත්වයක් මගහරව ගන්න. ඔව්. දැන් විශේෂයෙන්ම ඔබ පහසුව තකා ගොඩාක් දේවල් එක එක යන්ත්‍රවලට පවරලා තියෙන පොල් මිරිකන එක බ්ලෙන්ඩර් එකට පවරලා තියෙන්නේ. ඒ වගේම අනිකුත් දේවල් දැන් පිටි කොටන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙන්නේම නැහැ. සමහර වෙලාවට මිදුල අතු ගානේම, ගෙවල් අතු ගානේම තව කවුරු හරි සහායකයෙකුට පවරනවා. හරියට හරි ශාලිකා මොකද ඒ ඉස්සර අපේ ගෙදර ගෘහණියක් වුම් රෙදි කෑල්ල හොදන්න පවා ඇන තියාගෙන තමයි රෙදි හේතුවේ. රෙදි කෑල්ල සමහරක් කියලා මම දන්නවා රෙදි අහලා තියෙනවා රෙදි ගලේ ගහනවා කියලා. ඒ රෙදි ගලේ ගහනකොට මෙහෙම තමයි ගහන්නේ. එක්ක මේ ෂෝල්ඩර් ජොයින්ට් එකේ තියෙන මොබිලිටිස් බලන්න. සම්පූර්ණ අංශක 360 නම් මේක කරකිනවා. ඒ විතරයි සමහරක් වෙලාවට මෙහෙම අරගෙන මෙහෙම ගහනකොට මේ එල්බෝ එකේ මේක එන වර්කවුට් එකක් සිද්ධ වෙනවනේ. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද? ඒ ඔක්කොම ස්විච් එකෙන් කරන තත්ත්වයකට වෙලා තියෙනවා. කී දෙනෙකුට බලන්න එන තියාගෙන වාඩි වෙන්න පුළුවන්ද කියලා. මෙතනින් මෙහාට යන්නේ පහලට. ඇත්තටම මේ වගේ තත්ත්වයකට අපි කොටු වෙලා හිර වෙලා තියෙන්නේ. එහෙම නොවෙන්න ඉතින් මේ වැඩ කටයුතු ටික අපි කරමු. එතකොට කනගාටු වෙන්න දුක් විඳින්න වේදනාව විඳින්න ඕනේ නැහැ නේද? අනිවාර්යයි ශාලිකා. මොකද ඒවත් යෝගම තමයි. අනිවාර්යයි. එහෙමනම් අමිල අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන එකත් අපි මේ යෝග ප්‍රිය කරන අපිත් එක්ක හැමදාමත් ඉන්න පිරිසට ඒ වගේම දිනෙන් දින අපිත් එක්ක එකතු වෙන අයට පොඩ්ඩක් මතක් කරමුද? ශාලිකා මම කැමති ඔයාම රික්වෙස්ට් එකක් කරොත්. එතකොට ඒකට ප්‍රවිෂ්ටිය ලබා ගන්න පුළුවන් අපිටම. හරි. මෙහෙම කරමු. එහෙමනම් දැන් අපි දන්න හඳුනන අය කිසිම වයස් ભેදයක් නැතුව සමහර වෙලාවට අපිට දැනගන්න ලැබෙනවා මිල මිය ගිහිල්ලා කියලා. නින්ද මිය ගිහිල්ලා කියලා. එතකොට වයස ගැන බැලුවාම අවුරුදු 28 32 60 65 වෙන්නත් පුළුවන්. නමුත් මෙච්චර අඩු වයසින් heart attack හැදෙන්න පුළුවන්ද? පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. ඔයා දැන් නොකිය කියන්නේ heart attack ගැන කතා කරන්න කියලා. ඔව්. හරි. අපි කතා කරමු. අපි ඊළඟ වීඩියෝවෙන් ඔබට හાર્ට් ඇටැක් පිළිබඳව ඒකෙන් අත මිදීමට අවශ්‍ය යෝග වලින් ලබා ගන්න පුළුවන් පිටුවහල පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. නිරෝගීමත් සුවපත් යහපත් ජීවිතයක් වෙනුවෙන් ආයුර්වහස්